මිස් බේකර් කිචන් YouTube channel එක ඔබ සැමෝම ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ ගොඩාක් මල් වර්ග තියෙනවා. ඒ මල් අතරින් විශේෂිත මලක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. පොකුරු වද මල්. පොකුරු වද මල් කියන්නේ ගොඩාක් ගුණදායක මල් වර්ගයක්. ආයුර්වේද වශයෙන් ගොඩක් වටින ගෙවත්තක අනිවාර්යම වවාගත යුතු ගහක් තමයි පොකුරු වද මල් ගහක්. මේ විශේෂිත ඌ මලෙන් රසම රස කෝඩියල් එකක් හදාගන්න පුළුවන්. ඔයාට හිතුන වෙලාවට මේ කෝඩියල් එකෙන් මේස හැන්දක් දාලා වදමල් බීම වීදුරුවක්ම බොන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඖෂධීය ගුණයෙන් යුතු වදමල් කෝඩියල් හදාගන්නේ කොහොමද කියලා. මෙතන තියෙන වදමල් තුනක්. ඔයාට පුළුවන් නම් වදමල් හයක් වුණත් එකතු කරගන්න පුළුවන්. එතකොට පාට ටිකක් හද වෙනවා. මුලින්ම කරන්න ඕනේ වදමල් ටික හොඳට හෝදගන්න ඕනේ. සෝදගත් වදමල් ටිකේ වදමල් හෝදගන්නකොට ඒකේ තියෙන උඩ නටුව අයින් කරගන්න ඕනේ රේණුත් එක්කම. කුරු වදමල් කෝඩියල් එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. මොකද ගොඩක් කට්ටිය දන්නේ නැහැ මෙහෙම පොකුරු වදමල් වලින් කෝඩියල් එකක් හදන්න පුළුවන් කියලා. දැන් අපි වදමල් ටික තම්බා ගමු. වතුර කෝප්ප 4ක් දාලා හොඳට මේ වදමල් ටික තම්බ ගන්න. ඔයාට මෙන්න මේ වගේ පේනවා. එතකොට අර මැද කොටසෙත් තව තියෙනවා රතු පාට. ඒක නිසා හැන්දෙන් එහාට මෙහාට කරලා තවත් විනාඩි කීපයක් මල් ටික තම්බ ගන්න. බලන්න වදමල් තුනෙන් ලස්සන පාටක් එකතු වෙලා තියෙනවද කියලා. දැන් මේ ද්‍රාවණය හොඳින් පෙරා ගන්න ඕනේ. පෙරාගත්ත මේ ද්‍රාවණය ඔයා කිරා ගන්න. මෙතන තියෙනවා මිලිලීටර් 306ක්. එතකොට මිලිලීටර් 306ට සුදු සීනි ග්‍රෑම් 306ක් අවශ්‍ය කරනවා. මේ සීනි ටික හොඳට දිය කරගන්න ඕනේ. මේ මගේ දෙවැනි කෝඩියල් වීඩියෝ එක. මං කලින් හැදුවා නාරං කෝඩියල්. අද මම හදන්නේ පොකුරු වද කෝඩියල්. නාරං කෝඩියල් එක නැරඹුවේ නැත්නම් ඒකත් බලන්න, ඕකලන ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඇමුල් රස වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන දානවා මේස හැඳි 4ක දෙහි යුෂ. නාරං යුෂ උනත් එකතු කරගන්න පුළුවන්. මේස හැඳි 2ක් දැම්මත් ඒත් ප්‍රමාණවත්. දැන් අපි මේක හොඳින් උතුරවා ගන්න ඕනේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 88 වෙනකන් ගේන්න ඕනේ. මධ්‍යම ගින්දරේ තමයි කෝඩියල් එක රත් කරගන්න ඕනේ. එතකොට ඔයාට උෂ්ණත්ව මානයක් නැත්තම් මොකද කරන්න ඕනේ? මධ්‍යම ගින්දරේ මේ පොකුරු වද යුෂ ටික රත් කරනකොට ඔයාට ටික වේලාවක් යනකොට මතු පිට හොඳට නිකන් සුදු පාටක් වගේ පේනවා. මං ඔයාට පෙන්නන්නම්කෝ. මෙන්න මේ මට්ටම් වගේ ආවාම සාමාන්‍ය සෙල්සියස් අංශක 88ක් විතර වෙනවා. එතකොට තවත් මේ මදමල් ඩිෂ ටික රත් කරගන්න නැතුව අපි වෙනත් භාජනයකට මාරු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ යුෂ ටික සෙල්සියස් අංශක 60 වෙනකන් උෂ්ණත්වය බහිනකම්ම තියාගන්න. ඔයා මේ කෝඩියල් එක හදාගන්න කලින් බෝතල් ජීවාණුහරණය කරලා තියාගන්න ඕනේ. නිවැරදි ආකාරයට බෝතල් ජීවාණුහරණය කරන්නේ කොහොමද කියලා මගේ වීඩියෝ වල තියෙනවා. මීට සතියකට පෙර මම අප්ලෝඩ් කරා වීදුරු බෝතල් ජීවාණුහරණය කරන්න කියලා. එහෙම ජීවාණුහරණය කරපු වීදුරු බෝතලයකට යුෂ ටික දාගන්න. විවිධ වදමල් තිබ්බත් අපිට ආයුර්වේද වටිනාකමක් ගෙනත් දෙන්නේ පොකුරු වදමල් පමණයි. පොකුරු වදමල් වල ගුණ මතක ශක්තිය වර්ධනය කරනවා. කුඩා ළමුන්ගේ
මතක ශක්තිය වර්ධනය කරගන්න පොකුරු වදයුෂ බොනවා නම් ගොඩාක්ම ගුණදායකයි. ඔයාගේ ගෙවත්තේ අනිවාර්යයෙන්ම තිබිය යුතු ශාකයක් තමයි පොකුරු වදමල් ශාකය. පොකුරු වදමල් වල ගුණයෙන් සුන්දර කෙස් කලඹක් ලබා ගන්නත් පුළුවන්. මේ පොකුරු වදමල් භාවිතා කරලා තෙල් වර්ගයක් හදනවා. ඒ තෙල් වලින් ලස්සන මෙන්ම නිරෝගී කෙස් කලඹක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පොකුරු වදමල් සම පැහැපත් කරනවා. ඒ සඳහා මේ වගේ පොකුරු වදමල් ජූස් එකක් බොනවා නම් ගොඩක්ම හොඳයි. සම පැහැපත් කර ගැනීම සඳහා වදමල් යුෂ දිනපතා පාවිච්චි කරනවා නම් ගොඩාක්ම ගොඩක් ගුණදායකයි. ඒ වගේම ශරීරයේ තියෙන උෂ්ණ අධිකභාවය නැති වෙනවා. ලේ පිරිසිදු වෙනවා. අඳුරු ලැප කැලල් නැති වෙනවා. මුහුණ පැහැපත් වෙනවා. පොකුරු වදමල් වලින් ශරීරයේ පිළිකා ඇතිවීම නවත්තනවා. මේ වදමල් වල තියෙන රතු පාට ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. පොකුරු වදමල් වලින් රුධිර පීඩනය පහත හෙලනවා. මම මේ හොයලා කිව්වේ පොකුරු වදමල් වල තියෙන ඖෂධීය ගුණ වලින් කීපයක් විතරයි. ඒ ඇරෙන්න ගොඩාක්ම ගොඩාක් ඖෂධ ගුණයෙන් යුතු මලක් තමයි පොකුරු වදමල් කියලා කියන්නේ. එහෙනම් මේ වගේ කෝඩියල් එකක් හදලා තව මල් දෙක තුනක් මේ කෝඩියල් එකට වැඩි කරලා නිතරම ගෙදර එන අයට ඕකොල්ලන්ගේ සවසට විඩාව නිවා ගන්න මේ පානය පාවිච්චි කරලා නිරෝගිමත් දිවියක් ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකත් බලලා මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න මෙන්න ආදරණීය ඉල්ලීමක් කරනවා. එහෙනම් මම ගිහින් එන්න. සුබ දවසක්. ආයුබෝ වේවා.